ආයුබෝවන් අද ඇස්ට්‍රෝ ටොක්ස් වල විශේෂ එපිසෝඩ් එකක් තමයි අපි ගේන්නේ ඇත්තටම අපිට ආදි නාලන්දියෙක් අද හම් වෙලා තියෙනවා 1960 ගණන් වල නාලන්ද විද්‍යාලයේ ඉගෙන ගත්ත ඒ වගේම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආරම්භක උප කුලපති සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති කෙනෙක් වෙන ආචාර්ය චන්ද්‍ර එඹුල්දෙනිය මහත්මයාව හම්බ වෙලා තියෙනවා අද මහාචාර්යතුමනි අපිට අපිට කියන්න පුළුවන් ද 1960 ගණන් වල ඔබතුමා පටන් ගන්න තියෙනවා තාරකා විද්‍යා සංගමයක් මේ නාලන්ද විද්‍යාලය ඇතුළේ ඉතින් මේ සංගමය හැදුනේ කොහොමද සහ ඒකෙන් වෙච්ච කාර්යභාරයන් මොනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ඇත්තටම ස්තුතිවන්තන ඕගොල්ල මේ මාව හොයාගෙන ආපු ගැන මොකද මම කවදාවත් මේ පාසලේ දෙයකට සම්බන්ධ වෙලා නැහැ අද වෙනකම් මම බොහොම ලෝ ප්‍රොෆයිල් එකක හිටපු කෙනෙක් විශේෂයෙන් මම සතුටු වෙනවා තාරකා විද්‍යාව පිළිබඳව අද පාසලේ තියෙන උනන්දුවත් ළමයන් තියෙන ඒ පිළිබඳව තියෙන සාමූහික කැපවීමත් ඒක හරිම ආදර්ශමත් මම එහෙම කියන්නේ මොකද ඕක මේ 63 වසරේ විතර ගියා නම් අපි ඒ කාලේ අපේ පාසලේ තිබ්බේ විද්‍යාවට නැඹුරු වෙච්ච අධ්‍යාපනය මම හිටපු පැත්ත. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වුණා මම මේ සාමාන්‍ය පෙළ ශිෂ්‍යෙක් හැටියට ඕ ලෙවල් කරනකොට ඒ කාලේ අපිට ඉගැන්වේ පාසලේ ඕ ලෙවල්ස් ඉගැන්වේ මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඉතින් අපිට ඒ කාලේ හිටියා ගුරුවරු පිරිසක් අපේ මනස උද්දීපනය කළා අපිව ඉතාමත්ම ඵලදායි රාමුවකට ඇදගෙන ගිය පිරිසක්. ඉතින් මට ඇත්තටම ඉතාමත්ම ගෞරවයෙන් මගේ හිත යොමු වෙනවා ඒ කාලේ හිටපු එන් බී පෙරේලා ආචාර්යතුමා එතුමා තමයි අපේ ගණිත ගුරුවරයා. එතුමා අපිට යෝජනා කර දවසක් මේ අපිට තාරකා විද්‍යාව ඉතාමත්ම හොඳ මැතමැටික්ස් ගණිතයට යොමු වෙච්ච විද්‍යාව මේක ළමයින්ට හරි හොඳයි මේක ඉගෙන ගන්න කියන එක. ඊට පස්සේ එතුමාම කිව්වා මොකද මේක අපේ විෂය පද්ධතිය තිබ්බ විෂයක් නෙමෙයි නමුත් තාරකා විද්‍යාවට අපි යොමු කරගත්තේ හරිය අර අමතර කරිකුල එක්ස්ට්‍රා කරිකුල ඇක්ටිවිටියක් තමයි. ඒක අපිට හරිම ප්‍රයෝජනවත් කියලා එතුමා අපිට පැහැදිලි කළා තිබු නිසා අපි මොකද අපි රැට අහස දිහා බලාගෙන ඉන්නකොට තරු පේනවා. අපි දන්නේ නැහැ මේ මොකද්ද තරු මොකද්ද එහෙම නැත්නම් ග්‍රහලෝකයක් කියන්නේ මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. එතකොට අපි ඊට පස්සේ අපි මේ අපි හැමදාම මේ බලාපොරොත්තු කියලා දැක්කේ මොකද්ද මේ මේකිවේ කියන එක අපි හඳුනාගත්තා. ඉතින් ඇත්තටම ඔය වගේ අනිත් එක ඒ කාලේ තිබ්බා මේ අහසේ යන සැටලයිට්. මොකද අපි මේ තරුත් එක බලනකොට අපිට පේනවා මෙන්න ආදී මූ වෙනවා එක තාරකාවක්. ඒකත් පේන්නේ තාරකාවක් වගේ. ඒ කියන්නේ ඔය වගේ එකක් දෙකක් තිබ්බා. එතකොට අපිට සාමාන්‍යයෙන් අර පුවත්පත් තමයි ඒ කාලේ මාධ්‍යයක් හරි තිබ්බා. මොකද ටීවී එකක් අපිට තිබ්බේ නැහැ ඒක. ඉතින් පුවත්පත් වලින් අපි දැනගන්න දකින්න ලැබෙනවා අපිට මේ දවස්වල සැටලයිට් එකක් යනවා මේ රුසියාවෙන් යවපු එකක් මේක ඇමරිකාවෙන් යවපු එකක් වන්න මේ ආසිය බලනවා අපිට ඒක බලාගන්න පුළුවන් කියලා. මොකද අපි මේ නිරක්ෂ ආසන්නයේ ඉන්න නිසා ඔක්කොම මේ සැටලයිට් ගියත් ඒ ආසන්නයේ අපි උඩ බලනවා මේක බලන්න පුළුවන්. හරි. ඉතින් ඇත්තටම එම් බී පෙරේරා ආචාර්යතුමා කිව්වා ඔයගොල්ලෝ ආරම්භ කරන්න ඇස්ට්‍රොනොමි ක්ලබ්යක්. ඉතින් ඒක මට බාර දීපු කාර්යයක්. ඉතින් මම ඒක ආරම්භ කළා. මම කරේ ඉතින් ඇත්තටම ඇස්ට්‍රොනොමි පිළිබඳ දැනුම අපි එතුමාගෙන් මහගෙන් තමයි අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. අපිට එතුමා මේ අපි යොමු කරා ටෙලිස්කෝප් එකක් හදන්න.
ඉතින් ටෙලස්කෝප් එකක් හැදුවද මේ දෙකම කන්වෙක්ස් ලෙන්සස් ඉතින් ඇත්තටම ඒක ලැබ් එකෙන් මට බොහොම පහසුවෙන් ලැබුණා ඊට පස්සේ ඉතින් ඒක පාවිච්චි කළා ඉතින් ඊට පස්සේම අපි මේක ඉතින් ටෙලස්කෝප් එක උනාට මේකෙන් ලොකු ඉෆෙක්ට් එකක් ආවේ නෑ නමුත් ඒක අත්දැකීමක් හැටියට මට ඒක හරිම වැදගත් වුණා මගේ ඉතුතුල් ලොකු උද්දීපනයක් ඒකෙන් ඇති වුණා ඉතින් ඇත්තටම අපිට ජනිතයනුව තේරුම් ගන්නත් පුළුවන් මොකද්ද මේ මේකේ තියෙන කොච්චර මැග්නිෆිකේෂන් එකක් එනවද මේක කොච්චර ළඟට ගියනවද අඳ කියන එක තේරුම් ගන්න මැතමැටිකලි ඉතින් මොකද අපේ ඔප්ටික්ස් ඇවිල්ලා අපේ ඒ ලෙවල්ස් වල හොඳ විශයක් අපේ ඕ ලෙවල්ස් වලත් එක තිබ්බා ඒ ලෙවල්ස් වල යනකොට තව පොඩ්ඩක් ඔබට ගියා ඉතින් ඒවා මේ ඇස්ට්‍රොනොමික් එක හොඳටම ගැලපුණා මොකද ගණිතයත් එක්ක ඒ කාලේ අපිට හොඳට කිට්ටුවෙන්ම ගිය විෂයක් තමයි ඇස්ට්‍රොනොමි අත්දැකීමක් හැටියටත් ඒක හොඳම වැදගත් මොකද අපේ පාසලේ ඒ කාලේ තවත් නමක් ඇති කරගත්ත දෙයක් තමයි අර මේ මේ ආසට රොකට් එකක් ආවේ ඒකට මම සම්බන්ධ වෙලා ඉන්නේ මොකද අපිට ජේෂ්ඨ ළමයි ඒ කාලේ කරේ අපි මං කියන්නේ 59 විතර ඔව් ඉතින් අපේ වැඩේ මේ ඇස්ට්‍රොනොමි සොසයිටි කාවි ඊට පස්සේ ආවා හරිම අපූරු අත්දැකීම් සම්භාරයක් ඔබතුමාට තියෙනවා කියලා අපිට පේනවා ඉතින් ඇත්තටම දැන් දැන් දැනට පාසල් වල ඉන්නේ සමහර විට පාසල් වල හැරගිය ඒ වගේම විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න මේ ළමයින්ට මේ STEM fields කියලා කියන අපි කියන්නේ science technology engineering and mathematics මේ STEM fields වලට මේ යොමු වෙන්න කොහොමද මේ තාරකා විද්‍යාව වගේ විෂය උදව් වෙන්නේ ඉස්සෙල්ලාම අපි මේ STEM field එක කියන එක ගැන මම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම් මොකද මේ දවස්වල ලොකු උද්‍යෝගයක් තියෙනවා අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ STEM අධ්‍යාපනය කියලා කියන්නේ විෂයක් නෙමෙයි ඒක මම පැහැදිලිව කියන්නම් STEM අධ්‍යාපනය කියලා කියන්නේ STEM is an integration of several disciplines in one mind how do you break down the silos in your knowledge and integrate these silos with different disciplines to create an integrated mindset in science, technology, engineering, mathematics, principally these four areas, if it is STEM. එදිනෙදා ජීවිතයේ මුණගැහෙන ප්‍රශ්නයකදී අපිට මේ එක විෂයක් අරගෙන ඒ ප්‍රශ්නෙට විසඳුම හොයන්න එක බොහොම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. නමුත් ඇත්ත වශයෙන්ම ප්‍රායෝගිකව අපි කරන්නේ අපේ දැනුම මේ ක්ෂේත්‍ර රාශියකින් ඒක රාශිය වෙලා එන විසඳුමක් තමයි එතන තියෙන්නේ. ඒක තමයි අපේ ප්‍රඥාව. හැමදාම දෛනිකව ලබාගත් අත්දැකීම් වලින් ලැබිලා තියෙන ප්‍රඥාව ඒක. ඒ ප්‍රඥාවෙන් තමයි අපි විසඳුම් හොයන්නේ. දැන් පාසලේ ළමෙක්ද අත්දැකීම් නැහැනේ. ඉතින් ඒ ළමයින්ට එන අත්දැකීම එන්නේ ඉගෙන ගන්නදී. දැන් අපි හදන්නේ මේ ඉගෙන ගන්න දේ ඇත්තටම මේ විෂය හැම එකකටම සම්බන්ධ වෙන ආකාරයේ මනසකාරයක් ගොඩනගා දෙන්න. උදාහරණයක් විදිහට විද්‍යාව කියන විෂය ගත්තොත් විද්‍යාව කියන විෂය තියෙනවානේ කරිකියුලම් එක. ඔය කරිකියුලම් එකේ බොහෝ අවස්ථා වලදී ස්ථාන වල තියෙනවා ගණිතය ආධාර කරගන්න තැන්. ඒ ගණිතයත් විද්‍යාවත් ඒ දෙකම එකතු කරගෙන තාක්ෂණයක් බිහි කරගන්න තැන් තියෙනවා. හරි. ඒ තාක්ෂණය බිහි කරගත්තට පස්සේ ඒක ඉංජිනේරු උපායක් හැටියට යාන්ත්‍රිකකරණයක් කරලා එහෙම නැත්නම් විශාල ව්‍යාපෘතියක් කරලා ඒක යොදව ගන්නවා අපේ සමාජයේ අභිවෘද්ධියට. අර තාක්ෂණය සමහර වෙලාවට අපිට හුඟක් වෙලාවට ප්‍රයෝජනවත් වෙනවා එදිනෙදා ප්‍රශ්න විසඳ ගන්න. දැන් උදාහරණයක් හැටියට අපි කියනවා බොහොම සිම්පල් එකක් අපි ගමු. දැන් අපිට අඹගෙඩි ටිකක් කඩා ගන්න ඕනේ. දැන් මේ අඹගෙඩි ටික කඩා ගන්න නම් ගහක් තියෙනවා උඩ තියෙන අඹගෙඩි ටික. අපේ පරණ ක්‍රමය තමයි මේ දෙකන ගලක් අහලා හරි පොල්ලක් ඉඳහලා හරි අඹගෙඩි ටික බිමට වැටලා තැළුණා සමහරක් කඩලා ගියා. හරිද? දැන් එතකොට අපිට තියෙන තාක්ෂණය මොකද්ද? පොල්ලකින් ගහන්නේ ගලකින් ගහන්නේ. නමුත් දැන් අපි මොකද කරන්නේ? අපි කෙක්කක් හදා ගන්නවා කූඩයක් අමුණලා එකට ගහ උඩට ගිහිල්ලා අර අඹගෙඩි ටිකට දාලා ඇත්තහම අර කූඩේට වැටෙන බොහොම සුරක්ෂිතව අපිට අමරික පල්ලෙහාට ගෙන්න පුළුවන්. ඒකට තාක්ෂණය මොකද්ද? අර කෙක්කයි මල්ලයි එකට හයි කරලා තියෙන්නේ. ඈ බැලයි. දැන් ඒ තාක්ෂණය. දැන් අපි මේක ඉංජිනේරු ව්‍යාපෘතියක් කරගන්නේ කොහොමද? එහෙමනම් අපි අර තාක්ෂණය
ගිහිල්ල වෙළඳ පොළට යොමු කරන්න ඕනේ මේ වගේ කූඩයි මේ වගේ කෙටි අපිට හදාගන්න ව්‍යාපෘතිය මැෂමක් ඕනේ එතකොට ඒ ඒ කෙක්කයි කූඩේ ඒක අදින අර මේ 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 කොක්කයි ඔය ඔක්කොම අර තාක්ෂණ නමුත් ඒ ඔක්කොම එක රැසි කරගෙන අපි ඉංජිනේරු ව්‍යාපෘතියක් හදනවා මොකද මේක මැෂින් එකෙන් තමයි අර ඔක්කොම මේ නිෂ්පාදනය කරන්නේ ඊට පස්සේ ඒක අපි වෙළඳ පොළට යොමු කරන එතකොට අඹ ගස් තියන අය අඹ අඹ වතු මේ කෙටි මිලදී ගන්නේ අරක කඩන්න ඉතින් දැන් මේ වගේ උදාහරණ තමයි දැන් තියෙන්නේ අපි මේ ටෙලිෆෝන් එකක් ගත්තා නම් මේ ටෙලිෆෝන් එකේ තියෙනවා තාක්ෂණ විශාල රාශියක් ඒක රාශි වෙලා මේ ටෙලිෆෝන් එක අද බිහි කරන්නේ මේක තියෙනවා software තාක්ෂණයේ තියෙනවා ඒ වගේම තියෙනවා මේ hardware තාක්ෂණය දැන් ওই දෙකටම අමතරව තව තියෙනවා තාක්ෂණය ඒ මොකද්ද මෙන්න කියන මේක ලස්සනට ප්‍රසන්ට් කරලා තියෙනවා ඉතින් මේ ලස්සනට හැදුවේ කොහොමද ඒක ඇවිල්ලා අර సౌందర్యාත්මක හැඟීමක් තියෙන කෙනෙක්ගේ ඒකෙන් දීපු කන්ට්‍රිබියුෂන් එක එයා ඩිසයින් එකක් කළා ලස්සනට මේක ඉංජිනේරුවට කරන්න පුළුවන් ඩිසයින් එක නමුත් సౌందర్యාත්මකව අවබෝධයක් නැතුව මොනම තාක්ෂණ වේදිකාවක් මොනම ඉංජිනේරු වෙක්ටුවක් මේක ඒ ලස්සනට ඒක ප්‍රසන්ට් කරන්න දැනුමක් නැහැ. ඒක නිසා ඔය STEM education එක දැන් ඇත්තටම පියවර කීපයක්ම ඔබට ගිහිල්ලා තියෙනවා STEAM වෙලා තියෙනවා. ඒ කියන්නේ science, technology, engineering, aesthetics and mathematics. ඉතින් අර aesthetics කියලා දැන් අපි ඇත්තටම අඳන්න ඕනේ මේකට economics ඉතින් අඳන්න ඕනේ. astronomy ගත්තාම අපිට මේ ආසදියා බැලුවාම ආසාවක් ඇති වෙනවා මට ආසට ගිහිල්ලා ඔය තියෙන තාරකාවකට ගිහිල්ලා බලන්න පුළුවන් නම් මොන වගේද කියලා. එහෙම නැත්නම් ළඟට මේ තාරකාව ළඟට ගිහිල්ලා මේක පරීක්ෂා කරන්න පුළුවන් ද කියන එක. එතකොට අපිට මෙතෙන්ට අවශ්‍ය කරනවා මේකට ඕනි කරන තාක්ෂණ. දැන් ওই තාක්ෂණය තමයි අපිට ඉස්සරම තිබ්බේ ওই 64 අපි 63 64 කරපු ටෙලස්කෝප් එක. හරිද? ඒක තමයි තාක්ෂණය මේ මේ මේක ළඟට ගිහිල්ලා බලන්න දැන් ඔතන මට කොහොමද මෙතෙන්ට ස්ටෙම් ආවේ? මැතමැටිකලි මට පුළුවන් ගණන් හදලා කියන්න මේ අහවල් වර්ගයේ ලෙන්සස් කීපයක් යොදාගෙන ටෙලස්කෝප් එකක් හැදුවකින් මේ තාරකාව මගේ කොච්චර ළඟට ගෙනල්ලා මට පෙනේද කියන එක. එතකොට මෙතන තියෙනවා මැතමැටික්ස්. සයන්ස් තියෙනවා මොකද ඔප්ටික්ස්. හරිද? ඒ කියන්නේ ඒක විද්‍යාව කොටස. ඈ ඉතින් බලන්න අපි අර මේක මේ තාක්ෂණික මේවලම හදාගන්න මට අර ඉංජිනේරින් වර්ක්ෂොප් එකට ගිහිල්ලා එතන මේක හදාගන්න එතන උපකරණ යොදාගෙන මේක නිර්මාණය කරගන්න පුළුවන් වෙන එක ඕක විද්‍යාවයි තාක්ෂණයයි ගණිතය ඔක්කොම එකතු වෙන තැනක් තමයි තාරකා විද්‍යාව කියන්නේ. ඉතින් අතම තාරකා විද්‍යාවේ අද අපිට අපේ රට සමහර වෙලාවට මම කියන්නේ අපේ රට පස්සේ ඉන්නවා කියලා. මොකද අපේ රටේ ලෝකෙම ඉදිරියෙන් ඉන්න විද්‍යාඥයෝ බිහි කරපු රටක් තාරකා විද්‍යාව. ඉතින් මම දන්නවා NASA ආයතනෙ වැඩ කරන විද්‍යාඥයෝ ඉන්නවා දැන්. දැන් ඔයා වුණත් පිටරට ගිහිල්ලා මේ ක්ෂේත්‍රයේ ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඉතින් මේ වගේ නිර්මාණ නැත්නම් ඉදිරියට යන්නේ නැහැ කියන එක මම පැහැදිලිවම කියන්න පුළුවන්. ඉතින් නිර්මාණ කරන්න පුළුවන් දක්ෂකම් කියන ළමයි බිහි වෙන්න ඕනේ. ඉතින් පාසලේ මට්ටමේදී කරන්නේ ඒකට හිත උද්දීපනය කරගෙන ඒ උද්‍යෝගය ඇති කරගන්න එක. දැන් NASA ආයතනය උදාහරණ කිරිට ගත්තා නම් NASA ආයතනයේ සැටලයිට් ප්‍රොජෙක්ට් එක නිසා කොයි තරම් අලුත් තාක්ෂණ අලුත් විද්‍යාත්මක නිමැවු බිහි වුණාද කියන එක පුදුමයි. ඒ කියන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයට එතකොට කමියුනිකේෂන් ක්ෂේත්‍රයට අපි අද මේ පාවිච්චි කරන ටෙලිෆෝන් GPS ඔය සේරම බිහිුනේ මේ ඔය NASA ආයතනයේ මේ ගෙනිච්ච ඔය ව්‍යාපෘතිය තුලින් තමයි ඔය rocket science වලින් satellite science වලින් communication science වලින් medical sciences උඩට යනකොට එතකොට agriculture වලට කොච්චර දේවල් එතනින් ආවද. ඉතින් මේ ඔක්කොම පරිශන තුලින් බිහිවෙච්ච දේවල්. ඉතින් මේ ඔක්කොම මේවා astronomy වලට සම්බන්ධ කරගන්න ඇත්තටම ළමයින්ට මේ ඉගෙන ගන්න ඕනේ වෙනකොට. ඉතින් මේක තියෙනවා ගොඩාක් බහුවිධ ප්‍රඥාව දිනු වෙන පැති වලට යන්න පුළුවන් විශේෂපත තියෙනවා. මේක ඒක රාශි කරගෙන අර STEM කියපු වචනේ බොහොම හොඳයි. ඒක ඇත්තටම ඒක තමයි මෙතෙන්ට
අවශ්‍ය අපේ දරුවන්ට. ඔව් ඇත්තටම මේ ඉස්කෝලේ යන නංගිල මල්ලිට ඒ වගේම කැම්පස් යන අයට වගේම අපි කාටත් වැදගත් කරුණු බොහොමයක් මහාචාර්ය චන්ද්‍රා එඹුල්දෙනිය මහත්මයා ප්‍රකාශ කළා. ඉතින් අපි හිතනවා දැන් මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා චන්ද්‍රා එඹුල්දෙනිය මහාචාර්යවරයාට ඔබගේ වටිනා කාලය අප වෙත ලබා දීම පිළිබඳව. අපි මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.